ප්‍රතිපක්ෂ පෙම්වතියක්ද? නෑ. නෑ නෑ. ඒ කියන්නේ මම ඇත්තටම මම මේ පෙම්වතියක් නොවන්නේ ඒක හොඳ හේතුවක් තනේ තමයි මං මටම ආදරය කරන්න මම ඒ කියන්නේ මම කවුද කියන එක අඳුන ගන්න ගමන් ඉන්නේ. Tamanට තියෙන ආදරය අනුව තමයි අපි අනික් කාට ආදරය කරන එක අපිට තේරුම් ගන්න පුළුවන්. කවදාකවත් හම්බෙච්ච නැති අවුරුදු 20ක් 25ක් ගිහිල්ලා හම්බෙන පුද්ගලයා අපිට අපේ සම අපිට සමාන්තරව ඉන්නවා කියලා අපි බලාපොරොත්තු වෙන්න බෑ. ඕෂෝ ඇයිටි ඩක් ලිවිං ටුගෙදර් කියන concept එකත් යම්තාක් දුරකට ලංකාවේදීත් පිහි වෙලා තියෙනවා. මම හැමෝටම කියන්නේ ලිව් ටුගෙදර් ලිව් ටුගෙදර් කියලා. නමුත් ඒ ඔප්ෂන් එක තියෙනවා නම් ඒක යූස් කරන්න කෙනෙක්ට ඒ රයිට් එක තියෙන්න ඕනේ අනිවාර්යෙන්. ආදරයක සිත සොඳුරු කීව කතා මට නොහරු. අහන්න ඕන වෙලා හිටිය ප්‍රශ්න ගොඩක් ඒ ඔක්කොම අමතකුණා. ඕෂෝ ඇටිඩක් අද ඕෂෝ ඇටිඩක් පරිසරහනත් එක්ක එකතු වෙන්නේ මේ දවස්වල ගොඩක් දෙනාගේ කතාබහට ලක් වෙන ජනප්‍රිය චරිතයක්. ඉතින් මේ දවස්වල අපිට දකින්න ලැබෙන මියුසික් වීඩියෝස් ගත්තම ටිකක් විශේෂ අමුතු විදිහට නිර්මාණය කරපු වීඩියෝ එකක් තමයි අපේ වාද්‍ය සංස්කෘෂ්කේ රූසරා වීඩියෝ එක. රූසරා වීඩියෝ එකේ කතා නායිකාව තමයි අද අපි එකතු කරගත්තේ ඇයට ඉඩක් වැඩසටහන තුළින් ඔබත් සමග කතාබහ කරන්න. Hiroshi Jayasena. Hi Hiroshi. Hi. මම හිරුෂිව දන්නේ ඇත්තටම හිරුෂි ගොඩාක් පොඩි කාලේ අවුරුදු 7 6 විතර අටක් වගේ කාලේ තමයි මම දන්නේ. ඒ දවස්වල මම ළමා වැඩසටහනක් කරා. ඒ දවස්වල තමයි මම අඳුනගත්තේ හිරුෂිව. අපි ඉස්සර ආදරෙන් වැඳ ගන්න ඒ වැඩසටහන එකට අපි හරි ආසයි. විශේෂාද්‍රයා ලස්සන ප්‍රසෙන්ට් කරා. ඉතින් ඒ දවස්වල අපි එක එක චිත්‍ර ඇඳලා එවනවා, කාඩ් හදලා එවනවා. ඒ මම හිතන්නේ ඒ දවස්වල කතා කරපු දේවල් වලට වඩා ගොඩාක් වෙනස් දේවල් තමයි අද අපිට කතා කරන්න වෙන්නේ. ඉතින් හිරුෂි හිතුවද කවදා හරි දවසක මේ වෛද්‍ය ශාස්ත්‍රයට එකතු වෙනවා කියලා, එහෙමත් නැත්නම් රංගන ශාස්ත්‍රයට එකතු වෙනවා කියලා, එහෙමත් නැත්නම් ගායන ශාස්ත්‍රයට එකතු වෙනවා කියලා? මොකද මේ හැම ශාස්ත්‍රයකින්ම ඔයා දක්ෂකම් පෙන්නලා තියෙනවා. ස්ටඩිස් වලට ගොඩක් උනන්දුවෙන් පොඩි කාලේ හිටියා. මං හිතා මොන දේ කරත් අවසානයේ ගායනය කියන එක මං විනෝදාංශයක් වශයෙන් හරි අඩුම තරමේ විනෝදාංශයක් විදිහට හරි කරනවා කියලා තමයි හිතන් හිටියේ. කලාව තුලින් මොන හරි කරන්න තමයි හිතුවේ. ඉතින් ග්‍රැජුවේට් වුණාට පස්සේ දවස් කීපයකට පස්සේ තාත්ති මම ඉඳගෙන තාත්තා දැන් ඔයා ડોක්ටර් කෙනෙක් කියලා දැන් කාමරයකට කොටුලා දැන් ප්‍රෙස්ක්‍රිප්ෂන් ලියන්න පටන් ගත්තා. තාගේ ටැලන්ට්ස් අපරාධ නේද? ඔයාට ගොඩක් දේවල් කරන්න පුළුවන්. එහෙම කියලා ඉතින් අපි කතා වුණා. අපි කොහොමද නම් අපි ග්‍රේස් පීරියඩ් එකක් ගමු. අවුරුද්දක් විතර ට්‍රයි කරලා බලන්න. ලංකාවට ගිහිල්ලා එක්ස්පෙරිමන්ට් එකක් කරලා බලන්න. ඔයගේ නිර්මාණ වලට ඉඩක් හැදෙනවද? ඉන්ඩස්ට්‍රි එකේවත් හොඳ ප්‍රතිචාර ලැබෙනවද? ඔව් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ පීරියඩ් එක ඇතුළතදී ඔය කරපු නිර්මාණ ගත්තොත් ඒ විදිහට ඔය බලාපොරොත්තු වෙච්ච ප්‍රතිචාර ලැබුණාද? අනිවාර්යෙන්. ඕෂෝ ඇයිද? ගොඩක් වෙලාවට අපි දකිනවා මේ ප්‍රේම සම්බන්ධතා නිසා තමයි ගොඩක් දෑනු ළමයින් පිරිමි ළමයි මේ විදිහට දුක් විඳින්නේ. සමහර ප්‍රේම සම්බන්ධතා මේ අත හොඳට ඉන්න අය හෙට වෙද්දී සමහරලාට එකට ඉන්න නැති වෙන්නත් පුළුවන්. විවාහ ජීවිතත් ඒ වගේ තමයි. ඉතින් ඒ වගේ අයට මොන වගේ අදහසක් දවට තියෙන්නේ කියලා? කවදාකවත් හම්බෙච්ච නැති අවුරුදු 20ක් 25ක් ගිහිල්ලා හම්බෙන පුද්ගලයා අපිට අපිට සමාන්තරව ඉන්නවා කියලා අපි බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් එතනදී එෆර්ට් එක කියන එක තියෙන්න ඕනේ. සහ සංකීර්ණ මනුස්සයෙක් අඳුනන එක, අන්ඩර්ස්ටෑන්ඩින් කියන එක. අපි ගොඩක් කලකට ලව් කරන්නේ more than to love we want to be loved. Yes. ඒතර අපිට මේකෙන් රිසීව් වෙන දේ මත තමයි අපි රිලේෂන්ෂිප් එකක් අලංකාරද හොඳද සාර්ථකද කියන එක ජජ් කරන. හැබැයි අපි දෙන දේ ගැන නෙමෙයි. අපි ආදරය කරලා එන එන්ජොයිමන්ට් එකට වඩා තව කෙනෙක් අපිට ආදරය කරන ජොය එක විතරයි අපි හොයන්නේ අද කාලේ ස්පෙෂලි. ඒකයි මෙච්චර මේ ආදර කතා කම්ප්ලිකේට්ලා තියෙන්නේ. ඉතින් මට කියන්න තියෙන්නේ අපි පුළුවන් තරම් give and take දෙපැත්තම බලලා understanding එක ඉදිරියට යන්න ඕනේ. ඕෂෝ ඇයිටිඩ කිරුෂි පෙම්වතියක්ද? නෑ. නෑම නෑ. හිතන්නේ ඒ කියන්නේ මම ඇත්තටම මම මේ පෙම්වතියක් නොවන්නේ ඒක හොඳ හේතුවක් තනේ. ඒ තමයි මං මටම ආදරය කරන්න මම ඒ කියන්නේ මම කවුද කියන එක අඳුන ගන්න ගමන් ඉන්නේ. මොකද අවසානයේ අපි තමන්ට තියෙන ආදරය අනුව තමයි අපි අනික් කාට ආදරය කරන එක අපිට තේරුම් ගන්න පුළුවන්. මොකද මං හිතන්නේ self love කියන එක නැත්තම් අපිට වෙන කෙනෙක්ට කොහොමවත් ආදරය කරන්න බෑ. ඕෂෝ ඇයිටිඩ දැන් මේ වෙනකොට මේ ලිවිං ටුගෙදර් කියන concept එකත් යම්තාක් දුරකට ලංකාවේදීත් පිහි වෙලා තියෙනවා. දැන් ඒක හිතනවාද මෙහෙට මේ කියන්නේ ඒ concept එක මෙහි කියන්නේ ලංකාවට ගැලපෙනවා කියලා හිතනවාද?
මම දකින්න විදිහට කල්චර් එකේ අපි ගොඩක් වෙලාවට හිතන්නේ අපි පෙන්වන දේ සමාජය පිනවන්නේ අපි කරන දේවල් හැබැයි ඒක අන්තිමට බෑක්ෆයර් වෙනවා දැන් අපි ගත්තොත් මැරේජ් එකක් ගත්තොත් පියුරිටි කියන එක එතකොට ඔය ගොඩාක් දේවල් බලනවා ඉස්සර දැන් අපි ඒ කාලේ විවා මේ මැරේජ් ප්‍රොපෝසල්ස් උනත් ගත්තොත් ඒ කියන්නේ සමාජයේ කාස්ට් එක ඔක්කොම කැටගරිස් ඔක්කොමත් කියලා හරිම පියෝ කෙනෙක් එහෙම කිව්වට අවසානයේ අපි කියන්නේ රජ කාලේ ඉඳන් බැලුවොත් දැන් රජ කාලේ විවාහයක් කරේ ආදරයට වඩා ඒගොල්ලන්ගේ බලය පවත්වාගෙන යන්නනේ ඒක නැත්තම් අන්තපුරයක් තිබ්බා එතකොට එහෙම වෙන්න බෑනේ ආදරයට විවාහ වුණා නම් දැන් ආදරය නිසා විවාහ වෙනවා නම් එතන තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍යයි නැත්තම් කෙනෙක් නැත්තම් අන්තිමට වෙන ප්‍රශ්න ඉතින් අපි හැමෝම දන්නවා කෙනෙක්ව පුළුවන් තරම් අඳුනගෙන එයාස එතන සේෆ් සේෆ් නම් ලයිෆ් ටයිම් කමිට්මන්ට් එකට යන්න ඒ ඔප්ෂන් එක තියෙන්න ඕනේ මම හැමෝටම කියන්නේ ලිව් ටුගෙදර් ලිව් ටුගෙදර් කියලා නමුත් ඒ ඔප්ෂන් එක තියෙනවා නම් ඒක යූස් කරන්න කෙනෙක්ට ඒ රයිට් එක තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම හිරුෂි මං හිතන විදිහට ආදරය විවාහය මේ හැම දෙයක් ගැනම හොඳ අවබෝධයකින් ජීවත් වෙනවා කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් අතීතයේදී කියන්නේ ආදර සම්බන්ධතා තිබිලා කැඩිලා තියෙනවාද? ඒවට කොහොමද මුහුණ දුන්නේ? සමහර අය ගොඩක් වෙලාවට ජීවිතේ අනවශ්‍ය තීරණ ගන්නවා මේ එක බ්‍රේක් අප් එකක් හරි ඩිවෝස් එකක් හරි වුණොත්. ඔයා කොහොමද ඒ වගේ දේවල් වලට මුහුණ දුන්නේ? මම කාලයක් මේකේ ලොකු චරිතයක් ප්ලේ කරනවා මට හිතෙන්නේ. කියන්නේ අපේ මිනිසුන් අතර තියෙන මේ රිලේෂන්ෂිප්ස් ගත්තාම කාලය කියන එකත් ඉතාමත් ලොකු චරිතයක් ප්ලේ කරනවා. මොකද අපි ජීවිතේ දකින්න විදිහ කාලෙත් එක්ක වෙනස් වෙනවා ඒත් එක්කම ආදරේ දකින්න විදිහත් වෙනස් වෙනවා. ඉතින් මම මට කියන්න පුළුවන් එකම දේ තමයි තමන් කවුද කියන එක අඳුනගත්තාම ඒක ફોකල් පොයින්ට් එකක් වෙනවා ජීවිතේ. ඊට පස්සේ හැලෙන්න ඕන හැලේ ඉතුරු වෙනවා නැහැ ඉතුරු වෙයි. ඕෂෝ තව විශේෂ දෙයක් තමයි ඔයාගේ මේ ඇස් දෙක ගැන කතා කරන්න ඕනේ. මම හිතන්නේ ඒක ගොඩක්ම මේ අපිට දකින්න ලැබුණේ කතරීනා වීඩියෝ එකෙන් පස්සේ. අතරම කොහොමද මේ ඒකට ලැබෙන ප්‍රතිචාර කොහොමද? ඔව් මම හිතන්නේ හොඳ ප්‍රතිචාර තියෙන විශේෂවන්තව ගැස් වලට ඉතින් පොඩි කාලේ ඉඳලා ඉස්කෝලේ යන කාලේ ඉඳලා ඉතින් ඇස් වලට ආදරේ තාත්තිගෙන් තමයි ඇස් දෙක එන්නේ. ඒ ඇස් වලට මම හිතන්නේ ඇස් ලොකු අක්කි කියලා දැන් එතනින් තමයි පොඩ්ඩක් මගේ මේ මං ගැන අවයනස් එක එන්නේ. ඕෂෝ I think ඒකත් එක්කම කතා කරන්න ඕනේ ඔගේ ෆස්ට් ගීතය ගැන. හැඟුමත් මම ගොඩක් පෞද්ගලිකවම ආදරය කරන ගීතයක්. මම ගොඩක් ආසයි අහන්න සහ ඔයාගේ කටහඬ අහන් ඉන්න පුළුවන්. Thank you. ආසයි කියන එක ලොකු appreciation එකක්. කොහොමද ඉස්ලාම හිතන්නේ මෙහෙම ගීතයක් කරන්න ඕනේ? ඇයි ඒ වගේ concept එකක් තෝරගත්තේ? ඉතින් හැඟුමන් ගත්තොත් අතර මේක මගේ ජීවිතේ සුන්දරම මතකයක්. හැඟුමන් කියන එක වොයිස් කරපු දවසයි වීඩියෝ එක කරපු දවසයි කවදාකවත් අමතක වෙන්නේ නැති දවස් දෙකක්. මොකද මේ හැඟුමන් කියන ගීතය ටිකක් විරහව පැත්තට බර වුණාට මේක ඇත්තටම මේ පසනයගේ ආදරණීය අම්මි තමයි ලිව්වේ. ඉතින් ඇයි මේක ලියන්නේ හැබැයි විරහවට නෙවෙයි. මේක ලියන්නේ ආදරය කියන එක පළවෙනිවතාවට අත්දකින්න පුද්ගලෙක්ට වැටහෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ යාට හිතා ගන්න බැහැ මොකද මේ කිමිකල් ෆීලින් එක මොකද්ද මේ කියන එක. ඉතින් ඒක ඇත්තටම සුන්දරයි. හැබැයි ඒක විරහව පැත්තටත් ගන්න පුළුවන් ආදරයක සිත සොඳුරු කීව කතා මට නොහරු දැස පුරා එඳි පිළිරු ඔබ නේද ආල සිත කැළඹු ඔබ සසමේ දවටිලා සිත ගාව මාව තනි කළා පින් සිත tam rumava hand so so sumniva mat vet hindine sitaravatanna be hengumun hadavati yali hangang inna be mat vet hindine sitaravatanna be ma pin kala taram අහන්න ඕන වෙලා හිටිය ප්‍රශ්න ගොඩක් ඔක්කොම අමතකුණා. ඕෂෝ ඇටිඩස් කොහොමද මේ කතරිනා ගීතයට එකතු වෙන්න හිරුෂි? ඔව් ඇත්තටම මේක මේ ගීතය නිර්මාණය කරේ 2019 අග වෙනකොට
ඇත්තට මම ඉරාජ් ප්‍රොඩියුසර් කෙනෙක් විදිහට හඳුන ගන්න කලින් මම පසනුවේ රණිදු එක්ක පොඩි ප්‍රොජෙක්ට් එකක් කරා කුරු කියලා. ඒක ඉලෙක්ෂන් කාලේ අපි කරේ. හැබැයි අපි කාටවත් එහෙම ටාගට් කළා නෙවෙයි. හැබැයි ඉන් ජෙනරල් අවයනස් එකක් ඇති කරන්න මේ ඉලෙක්ෂන්ස් එක්ක අපි අවයනස් එකක් ඇති කරන්න ලස්සන රීමේක් එකක් කරා. ඉතින් ඇත්තම රණිදු කියන්නේ ඉරාජ් එක ගොඩක් සමීපව නිර්මාණ කරපු පුද්ගලෙක්. ඉතින් ඒ මියුචුවල් නෙට්වර්ක් එක තුලින් තමයි මට ඉරාජ් හම් වෙන්නේ. ගැන කතා කරා වගේම අපි කැමති ඒකත් පොඩක් අහන්න ලයිව් අහන්න එක තමයි මම ඇත්තටම ආස. Alright, let's do it. කතිරිනා ඔබ කවරු නමුත් සයනයට ඇවිත් කතිරිනා ඔබ කවරු නමුත් සයනයට ඇවිත් මදු විමට හෙලෝ කුසලානි යලි පිරෙන වරාකින් පූසි මදු විමට හෙලෝ කුසලානි යලි පිරෙන වරාකින් පූසි වසුන්දර කුසුමාසන දේවි විටින් විට කරදර පැමිණේවි වසුන්දර කුසුමාසන දේවි කන්ද උඩ ගිනි දළු දළු දාවි. So lovely. Osho, Altida. ගීත ගායනයට විතරක් නෙමෙයි දැන් යොමු වෙලා ඉන්නේ හිරුෂි. දැන් රංගනයට ටික ටික යොමු වෙමින් පවතිනවා කියලා තමයි අපිට දකින්න හම් වෙන්නේ. රුසරා ගීතය ගැන කතා කරොත් මම මුලින් හිතුවා රුසරා එකේ ඔය ගීත ගායනා කරනවාද කියලා නැහැ. නමුත් ඒකේ විෂුවල් එකේ විෂුවල් එකේ විතරයි ඉන්නේ. ඉතින් අපි කතා කරොත් ඒ ගැන කොහොමද හිතුවද ඔයාලා ඇත්තට මේ කැරක්ටර් කරන්න පුළුවන් වෙයි කියලා? ඇත්තට මම රංගනයට එන්න බලාපොරොත්තුවක් එහෙම නැහැ. ඉතින් මුලදී මට ඇත්තටම මේ කැරක්ටර් එක පොඩ්ඩක් බාර ගන්න ටිකක් මම බය වුණා. මොකද මම හිතුවා මේක ලොකු කැරක්ටර් එකක්. අන්තිමට මගේ ෆස්ට් විෂුවල් අපියරන්ස් එක විදිහට මේක නේ කොරියෝග්‍රාෆි මාෂල් ආර්ට්ස් මේ හැම දෙයක්ම දැනගන්න පුළුවන් වෙපන්ස්. එතකොට ඒක වෙනම කැරක්ටර් එකක්. ඉතින් මුලදී මම ඇත්තටම චුට්ටක් හිතුවා මේ නැහැ දැන් මම සිංගින් පැත්තෙන් නේ එහෙම කියලා. නමුත් ඒ බාතිය සන්තෝෂ් ආදරේ මතක් කරන මේ වෙලාව හසින් තේ ටීම් එක මතක් කරන මොකද ඒගොල්ලෝ අපි මීටින්ග්ස් කීපයක්ම තියලා ඒගොල්ලෝ කන්වින්ස් කරා මේක හොඳ ප්‍රොජෙක්ට් එකක් වෙනවා. සහ මම දකිනවා මේ රූසරා කියන කැරක්ටර් එක ශේෂාද්‍රි මේ නිර්මාණයට කොටු වෙන්නේ නැතුව නිර්මාණුත් ඔබට ගිහිල්ලා ෆීමේල් පවර් එක එක්සිබිට් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ලෝකල් එන්ටර්ටේන්මන්ට් වල අපි දකිනවා අඩුයි ෆීමේල් කැරක්ටර් එකක් හීරෝ වෙනවා. අපි ගොඩක් ලාට දකින්නේ කාන්තාව පුටුවට බැඳලා තියෙනවා පිරිමි හීරෝ කෙනෙක් ඇවිල්ලා බේර ගන්නවා. ඒක ඩැම්සල් ඉන් ඩිස්ට්‍රෙස් ඇන් නයිට් ඇන් ෂයිනින් ආමර්. ඉතින් මෙතනදී එක රිවර්සල් එකක් වෙන්නේ. මෙතනදී ගායකයන් දෙදෙනාව හොස්ටේජ් තියන් ඉන්නවා. ගර්ල්ට තමයි මිෂන් එක තියෙන්නේ කොල්ල දෙනවා බේර ගන්න. නිකන් කොල්ල දෙනකොට නේ වියනේ. ඉතින් මම මෙතනදී දකිනවා මේ නිර්මාණ විතරක් නෙමෙයි මේ නිර්මාණයට එහා රූසරා කෙනෙක් කියලාට මේ ලෝකල් එන්ටර්ටේන්මන්ට් වල ෆීමේල් ස්ට්‍රෙන්ත් එක දකින්න විදිහ වෙනස් කරන්න පුළුවන් කැරක්ටර් එකක්. ඉතින් ප්‍රතිචාරය තියාමත් ඉහලින් තියෙන. ඉතින් මම හිතනවා මේ නිර්මාණය සාර්ථක නිර්මාණයක් කරලා තියෙනවා. ඔයාගේ උපරිමයෙන්ම ඔයා දීලා තියෙනවා කියලා තේරෙනවා. ඉතින් thank you. All the best. මොකද ඔයාට හොඳ රංගන හැකියාවක් තියෙනවා කියලා මට හිතෙනවා. ඔයාට ඉදිරියේදී රංගනයට ආරාධනා හැම ලැබුණොත් අනිවාර්යයෙන්ම කන්සිඩර් කරන්න. සල්කල බලන්න. Osho, Altida. ඔයා විවිධ ශෛලීන් වල ගීතත් ගායනා කරනවා මම අහලා තියෙනවා. ඉංග්‍රීසි සොන්ග්ස් උත් ගායනා කරනවා. ඇත්තටම මොන ශෛලී ගීත ගායනා කරන්නද වැඩියෙන්ම කැමති? මම ඉතින් ළඟක් ඉඳලා දැන් මගේ ඉදිරියට නිර්මාණ වල මම පුළුවන් තරම් يعني අපි ගොඩක් ඇහෙන්නේ නැති African, Equatorial countries වල එක එක music styles උත් මම ಉಪಯೋಗී කරගෙන සමහර සින්දු නිර්මාණ කරනවා. ඉතින් මොකද අපි අලුත් සද්දකට ආස වෙයි මං හිතන්නේ මිනිස්සුනේ අපි දැන් මේ ලංකාවේ අනන්‍යතාවය රැකගෙන ජාත්‍යන්තරයට යන අදහසක් නැද්ද? අදහසක් තියෙනවා. ඒ කියන්නේ ඒක මේ ලොකු කියන්නේ ලොකු ambition එකක් කියන්නේ ඒක උනේ නැත්තම් මං පසුතැවෙන්නේ නැහැ දුක් වෙන්නේ නැහැ එහෙම මොකුත් නෙවෙයි. නමුත් ඒක ඒ option එක තියෙනවා. සහ ඉදිරියට තාත්‍රම් නිර්මාණයක් එන්න තියෙනවා. මම ඉන්දියාවේ කරපු නිර්මාණයක් ෂාන් එක කරපු ඩුවට් එකක්. ඉතින් ෂාන් කියන්නේත් මං ඉතාමත් ආදරය කරන සිංගර් කෙනෙක්. ඒ කියන්නේ ඒක ඉන්දියන් song එකක්ද හින්දි ඉන්දියන් song එකක්? ඔව්. හැබැයි ඒක කන්නඩ version එකකුත් කරනවා. ඉස්සරහට සිංහල variant එකකුත් කරන්න ඒක ගන්න කලින් පළන් පුළන්ද? චූටි එකක් ගන්න. මස්ත තාජහ නශීලා තසම බාධාතා හම්මේ කිසක කරවා කුත් කුතත්
दुझे के वास्ते लड़ना जगरना ठहर गई बातें वो सभी थम गई पर वही ओशो एटिड अप හරි ඉතින් හිරුෂි ගොඩක් ස්තුති අද ඕෂෝ ඇට ඉඩක් එක එකතුනාට මම හිතන්නේ වටිනා කියන දේවල් ගොඩාක් අපිට කතා කරන්න අද අවස්ථාව ලැබුණා විශේෂයෙන්ම මේ තරුණ පරපුරේ ඉන්න ගැහණු ළමයිට ලොකු පණිවිඩයක් ආදර්ශයක් වුණා කියලා මම විශ්වාස කරනවා අවසාන වශයෙන් මේ සමාජයට කියන්න මොන හරි දෙයක් තියෙනවද මේක අනිවාර්යෙන් ඉතින් අලුත් ආරම්භයක් අලුත් ලෝකයක අලුත් සිස්ටම් එකක් ඇතුලේ අපි දැන් ඉස්සරහට යන්න ඕනේ ඉතින් මම කියන්නේ හැම දෙයක්ම තීරණය වෙන්නේ තමන්ගේ සිතුවිලි මත. ඉතින් අපේ ශරීරය අපේ වටිනා කියන දෙයක් අපි කෙයා කරනවා වගේ ඒවා ආරක්ෂා කරනවා වගේ තමන්ගේ සිතුවිලි තමන්ගේ ඒ මයින්ඩ්සෙට් එක ආරක්ෂා කරගන්න ඒකත් එක්ක ඉදිරියට යන්න පුළුවන් ලෝකේ ලස්සන කරන්න පුළුවන් අන්න එතනින්. Thank you Hirushi. ඉතින් අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වුණාට ඔයාගේ ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන හැම වැඩකටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලට ගොඩක්ම ස්තුතියි විශේෂයෙන් ඒ වගේ තමයි ඔෂෝ IT ඩක් ටීම් එකකටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ ස්පේස් එක මට ලබා දෙනවා. ඉතින් අපි තවත් ඔබ ආදරය කරන තරුවක් එක්ක රසවත් කතා බහකට ඔබ එකතු කරගන්න සූදානම්ින් ඉන්නවා. දිගටම එකතුලා ඉන්න ඔෂෝ IT ඩක් එක්ක.